හෙලෝ කොහොමද ඔයාලට අද මම මේ වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනටමත් දන්නවා කියලා මම දන්නවා ඉතින් thumbnail එකේ දාලා තියෙන නිසා ඉතින් මම හිතුවාද ඔයගොල්ලොත් එක්ක ඔයගලන්ට අවශ්‍ය වෙයි කියලා හිතන ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්න ටිකකට උත්තර ටිකක් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඉතින් කෙටියම කිව්වොත් අද අපි කතා කරන්න යන්නේ අපි කවුද කියලා මේ අපේ කතාව ඉතින් අපේ Mali and Family YouTube channel के तामत ओगुलो subscribe कर लेना तं मनी में subscribe कर ला इतने में तीन बेल आइकन निके क्लिक करना इतनी ये तो कदा पे वीडियो का दाप काम में ओगुल लाने notification निके एना वाह हिमाने तब पानी वीडियो एना वाह इतनी ये तो को टिक मनी में बालाने पुलवा इतनी ये गरन मतलब करना subscribe कराने की ला इहना अपे बालमु मैं अपे कतावे इहना वीडियो का तिक दिगट में कतवे ना प्रश्न वगैरह ඉතින් ඒ ගැන දැනගන්න කැමැත්තක් ඇති ආසය ඇති ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා අනිත් එක තමයි අපේ channel එකේ මම වීඩියෝ එකක් කරා monthly cost of living එක ඒ කියන්නේ ඕමාන් වල family එකක් විදියට අපි ජීවත් වෙනකොට monthly cost of living එක අපිට කොච්චරක් වගේ වෙනවද කියලා ඉතින් මේ වීඩියෝ එක බලලත් මම අර ඉස්සෙල්ල කිව්වා වගේම මට comment කරලා තිබුණා message කරලා තිබුණා ඒ වගේ ප්‍රශ්න කීපයක් මම අහලා ඉතින් ඒ හැම වෙනුවෙන් මං හිතුවා මේ විදිහේ පුංචි වීඩියෝ එකක් කරලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තොත් ඉතින් අපෙන් ප්‍රශ්න අහපු අයටයි ඒ වගේම අහන්නේ නැතුව හිතේ ප්‍රශ්න තියාගෙන ඉන්න අය ඉන්නවනම් මේ දවස්වල රටේ තියෙන තත්ත්වෙත් එක්ක රටේ ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට විශේෂයෙන් ෆැමිලිස් එක්ක ඕමාන් වලට ඉන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට පොඩි හරි උදව්වක් වෙයි කියලා ඉතින් මං ආයමත් මතක් කරන්න ඕනේ මම කලින් ෂෙයා කරපු monthly cost of living එක ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ඕමාන් වලට එන්න ඉන්නවා නම් ඕගොල්ලන්ට ෆැමිලි එකක් විදිහට විශේෂයෙන්ම මම එතනදී ඒ දේවල් ඕගොල්ලන්ට එක ෂෙයා කරගත්තේ කොහොමද සාමාන්‍යයෙන් මාසෙට වෙන වියදම කියලා පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ ඕගොල්ලන්ට. ඉතින් ඒ වගේම මම අර කියපු අර ප්‍රශ්න ටිකට කොහොමද අපි මෙහෙට ආවේ ඒ කියන කාරණා ටිකට අද මම හිතුවා අපේ ෆැමිලි එකෙන්ම අපේ කතාවෙන්ම ඕගොල්ලන්ට උදාහරණයක් විදිහට විස්තර කියන්න ඕනි කියලා. එතකොට මම හිතුවා ඕගොල්ලන්ට තියෙන ඒ අවශ්‍යතාවලට තියෙන ප්‍රශ්නවලට මම නිකන් කියනවට වැඩිය අපේ ලයිෆ් එකට ඒක ආදේශ කරගෙන කිව්වොත් අපිගත් එක්ස්පීරියන්ස් අපිට මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි අපි කොහොමද මේ දේවල් සම්පූර්ණ කරගත්තේ කියලා ඕගොල්ලන්ට කිව්වොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා අපි මෙහෙට ආපු විදිහ ඒ විස්තර විදියට ඔබලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙන්න අපි කතා කරමු. ඉතින් අපි මුලින් කතා කරමු අපි කවුද කියලා. දැනට අපි මලියන් ෆැමිලි අපේ YouTube channel එකේ වීඩියෝස් කීපයක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන ඔබලත් එක්ක එකතු වුණත් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අපි කවුද කියලා තවමත් දන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් මුලින් බලමු අපි කවුද කියලා. මගේ ෆැමිලි එකේ ඉන්නේ මමයි හස්බන්ඩ්යි බබයි. ඉතින් අපි තුන්දෙනා තමයි ඕමාන් වල මේ ජීවත් වෙන්නේ. අපේ ෆැමිලි එකේ වෙන කවුරුත් නැහැ. නෑදෑයෝ, අපේ දෙමාපියෝ කවුරුත් මෙහෙ නැහැ. අපි තුන්දෙනා තමයි මේ ජීවත් වෙන්නේ. ඉතින් මගේ ෆැමිලි එකේ විස්තර ඒවා තමයි. ඉතින් මගේ නම මලීෂා ශේනාලි රාජකරුණ. මගේ හස්බන්ඩ්ගේ නම නාලක දිසානායක. අපිට ඉන්නව අවුරුදු 3ක පුංචි පුතෙක්. එයාගේ නම කෙමිත් තිහෙන් දිසානායක. ඉතින් මම ජොබ් එකක් කරන්නේ නැහැ. මම පුතා බලාගෙන ගෙදර තියෙන වැඩටි කරගෙන පුතත් එක්ක තමයි ඉන්නේ. ඉතින් හස්බන්ඩ් ජොබ් එකක් කරනවා. හස්බන්ඩ් ක්ලස්ටර් ඩිරෙක්ටර් ෆයිනෑන්ස් කෙනෙක් විදියට මෙහෙ වර්ක් කරනවා. ඉතින් පුතා තාම ස්කූල් යන්නේ නැහැ. ඉතින් ඒවා තමයි අපේ විස්තර. අපි ඉන්නේ ඕමාන් වල කසාබ් කියන ඩොමෙස්ටික් ඒරියා එකේ. ඉතින් ඕමාන් වල ඉන්න දැන් මේ වීඩියෝ එක බලන ඉන්නවා නම් ගොඩක් දෙනෙක් මේ කසාබ් කියන ඩොමෙස්ටික් ඒරියා එක ගැන දන්නේ නැතිව ඇති. මං ඉදිරියට වීඩියෝස් වලින් ඔයගොල්ලොත් එක්ක ඕමාන් වල මේ කසාබ් කියන ඩොමෙස්ටික් ඒරියා එකේ තියෙන විශේෂ තැන් මොනවාද ඉතින්
සිටි එක ගැන වීඩියෝස් වලින් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. තාම මම අපේ කසාප් සිටි එක ගැන ඇත්තටම වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක channel එකේ ෂෙයා කරගෙන නැහැ. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා වීඩියෝස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි දැනට මෙහිට ඇවිල්ලා අවුරුදු 6ක් වෙනවා ඕමාන් කසාප් වලට ඇවිල්ලා. ඉතින් මුලින්ම ආවේ හස්බන්ඩ් 2017 ජනවාරි වල. හස්බන්ඩ් මම ආවේ හස්බන්ඩ් ඇවිල්ලා මාස කිහිපයකට පස්සේ, කියන්නේ අවුරුද්දකටත් පස්සේ වගේ 2018 අගෝස්තු වල අපේ වෙඩින් එකෙන් පස්සේ. ඉතින් හස්බන්ඩ් මෙහෙට ආවේ 2017 ඩිරෙක්ට්ම ජොබ් එකට. ඉතින් ක්ලස්ටර් ඩිරෙක්ටර් ඔෆ් ෆයිනෑන්ස් කියන පොසිෂන් එකට අටානා හෝටල්ස්. මීට කලින් හස්බන්ඩ් අවුරුදු 7ක් මෝල්ඩියුස් වල වර්ක් කරා. ඉතින් ඊට පස්සේ තමයි මේ ඕමාන් කසාප් වලට හස්බන්ඩ් එන්නේ. ඉතින් හස්බන්ඩ් එන්නේ වර්ක් වීසා වලට. හස්බන්ඩ් ඇවිල්ලා අපේ වෙඩින් එකෙන් පස්සේ තමයි මම එන්නේ ඕමාන් කසාප් වලට. ඉතින් අපේ වෙඩින් එක කරේ 2018 අගෝස්තු. ඉතින් අගෝස්තු වෙඩින් එක අරගෙන අපි හස්බන්ඩ් කලින් වර්ක් කරපු මෝල්ඩියුස් හොටෙල්ස් දෙකකට හනිමුන් ට්‍රිප් එකක් යනවා සතියකට. ඉතින් ඊට පස්සේ සතියක් වගේ කාලයක් තමයි අපි ලංකාවේ හිටියේ. හස්බන්ඩ් වෙඩින් එකට නිමාඩු අරගෙන ඉතින් ටික කාලයක් වෙඩින් එක වෙනුවෙන් කාලයක් කැප කරපු නිසා, ඔෆිස් එකේ වැඩ තියෙන නිසා, ඉතින් වැඩවලට ඉරවිල තියෙන නිසා ඉක්මනින්ම මාවත් අරගෙන ඕමාන් වලට එන්න ඕනි වුණා. ඉතින් ඒ නිසා අපිට ඉක්මනින්ම ආපහු මෙහෙට එන්න ඕන කරපු නිසා අපිට ෆැමිලි වීසා හදාගන්න කාලේ නැති වුණා. ඉතින් ඒක ටිකක් කාලයක් ගත වෙනවනේ සති කිහිපයක්. ඉතින් එච්චර කාලයක් අපිට බලන් ඉන්න බැරි නිසා අපි ඉක්මනින්ම මෙහෙට එන්න ඕන නිසා අපි ටුවරිස් වීසා ඇප්ලයි කරලා තමයි ඕමාන් වලට හස්බන්ඩ් මාව එක්කගෙන එන්නේ. ඉතින් ඔකල දන්නවා ටුවරිස් වීසා කාලේ තියෙන සාමාන්‍ය මාසයක් වගේ. ඉතින් ටුවරිස් වීසා එනවා ඉක්මනින්ම එන්න ඕන නිසා. ඉතින් ඒ විදිහට ටුවරිස් වීසා එන්න කලින් අපි අපේ වෙඩින් සර්ටිෆිකේට් එක විදේශ සේවා කාර්යාලයෙන් සර්ටිෆයි කරගෙන, ඊට පස්සේ ඕමාන් ශ්‍රී ලංකාවේ තියෙන ඕමාන් එම්බසියකින් සර්ටිෆයි කරගෙන ડોකියුමන්ට්ස් ටික අරගෙන තමයි එන්නේ. ඉතින් ඊට කලින් අපි එහෙදිම සර්ටිෆයි කරගත්තේ ඒ සර්ටිෆිකේට් ටික සොෆ්ට් කොපි ටික මෙහේ හස්බන්ඩ් වර්ක් කරන හොටෙල් එකේ PRO ට මේල් කරනවා. ඉතින් ඒ ડોකියුමන්ට්ස් ඔක්කොම ඒගොල්ලෝ මෙහෙන් රෙඩි කරනවා. ඉතින් ඒ රෙඩි කරනකන් කාලයක් ගත කරන්න බැරි නිසා තමයි අපි ටුවරිස් වීසා වලින් මාව හස්බන්ඩ් ඕමාන් වලට අරගෙන ඉන්නේ. ඉතින් මම ටුවරිස් වීසා ආපු නිසා මාසයක් වගේ කාලයක් නිතින් ටුවරිස් වීසා එක තියෙන්නේ. මට එතකොට වීසා එක චේන්ජ් කරගන්න වෙනවා ෆැමිලි වීසා වලට මාසයක් වගේ කාලයක් ඇතුළත. ඉතින් ඒ කාලේ කියන්නේ 2018 එහෙම වීසා එක චේන්ජ් කරනකොට රට ඇතුළේ ඉඳගෙන චේන්ජ් කරන්න බෑ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මට ඕමාන් වලින් එක්සිට් වෙන්න වුණා. ඉතින් ඒ නිසා අපි ඩුබායි වලට ගිහිල්ලා ටුවරිස් වීසා එක ෆැමිලි වීසා වලට චේන්ජ් කරගෙන තමයි ආපහු ඕමාන් වලට ආවේ. ඉතින් දැන් නම් ඇත්තටම ප්‍රොසීඩර් එක චේන්ජ් කරලා තියෙනවා කියලා කියනවා. රට ඇතුළේ ඉන්නකොටම අපි එන වීසා එක විසිට වීසාද ටුවරිස් වීසාද අපිට අදාළ ෆැමිලි වීසා වලට චේන්ජ් කරගන්න පුළුවන් කියලා දැන් අලුත් ප්‍රොසීඩර් එකකින් ඇවිල්ලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ කාලේ එහෙම එකක් තිබෙන්නේ නැති නිසා අපිට වුණා ඩුබායි ගිහිල්ලා අපේ ෆැමිලි වීසා වලට චේන්ජ් කරගන්න මට වීසා එක. ඉතින් වීසා එක චේන්ජ් කරගත්තට පස්සේ මට හම්බුණා පතාක එකක්. ඉතින් අවුරුදු දෙකකට තමයි රෙසිඩෙන්ස් වීසා හම්බෙන්නේ ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මෙහි ලංකාවේ තියෙන අයිඩෙන්ටි එක වගේ හම්බෙනවා පතාක එකක්. ඉතින් රෙසිඩෙන්ස් වීසා එක හම්බුණාට පස්සේ අපිට හම්බේ වෙනවා ලංකාවේ අපිට අනන්‍යතාවයේ තහවුරු කරන්න තියෙන අයිඩෙන්ටි එක වගේ කාඩ් එකක්. ඉතින් ඒකට අපි කියන්නේ පතාක එක කියලා. ඒක තමයි මෙහි අපි ඉන්නකොට අපේ විස්තර ටික අයිඩෙන්ටිෆයි කරන්න තියෙන කාඩ් එක පතාකයක. ඉතින් මේක තමයි අවශ්‍ය වෙන්නේ අපිට රට ඇතුලේ අපිට හොස්පිටල් එකකට ගිහලා රෙජිස්ටර් වෙන්න ගියත්. ඉතින් මොන වගේ කාරණයකට උනත් අපිට අනිවාර්යයෙන්ම මේ පතාකයක අවශ්‍ය වෙනවා රට ඇතුලේදී ගනුදෙනු කරනකොට. ඉතින් ඒකට කියන්නේ අපි පතාකයක කියලා. ඉතින් ඕගොල්ලෝ අලුතෙන් නම් ඕමාන් වලට එන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලන්ට දැනගත්තත් හොඳයිනේ.
ඉතින් ඒක හම්බ වෙන්නේ ඕගොල්ලන්ට රෙසිඩන්ස් වීසා හම්බ වුණාම ඒකත් මම හිතුවා ඕගොල්ලන්ට දැනගත්තත් හොඳයි කියලා ඒ නිසා ඒකත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවා ඉතින් ඒ විදිහට තමයි අපි ෆැමිලි වීසා ගත්තේ ඉතින් ෆැමිලි වීසා ගන්න අවශ්‍ය වෙන ડોකියුමන්ට්ස් ඒ අවශ්‍යම කරන දේවල් ගැන අතරම ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒ නිසා මොකද ඒ ඔක්කොම හස්බන්ඩ් වර්ක් කරන හෝටල් එකේ PRO arrange කරන නිසා ඉතින් ඒ ගැන ලොකුම අවබෝධයක් අපිට නැහැ. ඉතින් අත්‍යවශ්‍ය දේවල් ටික තමයි මම කිව්වේ අපේ මැරේජ් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි වල ට්‍රාන්ස්ලේට් කරලා මට 2018 මට මතකේ මම ඔයගොල්ලෝත් එක්ක මේ දේවල් ෂෙයා කරගන්නේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඉතින් मैरेज सर्टिफिकेट विद्युत सेवा कार्यालय सर्टिफाई करना इट पे लंका ओमान एंबसी मंगल की होगा गिहिल इतनी अपे मैरेज सर्टिफिकेट सर्टिफाई करना एके हार्ड कॉपी टीक अभी अरगन एनोनी फैमिली वीसा वर्ल्ट चेंज करना एवी चेंज करना एक वेदगा समहार वीट उपलब्ध हस्बैंड मेहे वर्क करना ඉතින් ඔයාලේ වයිෆ් පස්සේ මෙහෙ ඕමාන් වලට ගෙන්න ගන්නවා නම් ඉතින් මම හිතනවා මේ දේවල් ඔයගලන්ට වැදගත් වෙයි කියලා. ඉතින් ඒ විදිහට තමයි ෆැමිලි වීසා අපි අරගෙන මෙහෙට ආවේ. ඉතින් මම මට මතක විදිහට තමයි මේ හැමදේම වගේ ඔයගලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඊළඟ කාරණාව තමයි අපි මෙහෙ ජීවත් වෙන්නේ ඕමාන් වල මේ කසාබ් කියන ඩොමෙස්ටික් ඒරියා එකේ. ඉතින් අපි මෙහෙට එනකොට අපි මම ෆස්ට් ටයිම් නම් ආවේ ඇත්තටම मस्कट वर्ल्ट मस्कट वाली मेहटे कसाब कि डोमेस्टिक एरिया डोमेस्टिक फ्लाइट कत्तीना मेहतीना डोमेस्टिक एयरपोर्ट मंग ए वीडियोस तो शेयर कर मम आवे ए डोमेस्टिक फ्लाइट के मस्कट वर्ल्ट इट पे अभी इतर यानकोटना थिंग यानी अतर में दुबई वाली अभी मेहन दुबई बॉर्डर क्रॉस कर वाहन गिहिरला पैरतन कल आगता यानी अतर में ගිහිල්ලා අපිට ඩුබයි වලින් අපිට ගන්න පුළුවන් ෆ්ලයිට් එක ඉන්ටර්නැෂනල් ෆ්ලයිට් එක. ඉතින් ඒ විදිහට තමයි අතරම අපි දැන් නම් යන්නේ. ඉතින් ඒක අපිට පහසුයි. ඉතින් ඒ විදිහට මස්කට් වලට ගිහිල්ලා අපිට යන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඩුබයි වලට ගිහිල්ලා ඩුබයි වලින් යන්නත් පුළුවන්. ඉතින් ඕමාන් වල මේ ඩොමෙස්ටික් ඒරියා එක ගැන දන්නේ නැති අයට තමයි මම ඒ ගැන කිව්වේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් එන්න මෙහෙට ඇවිල්ලා බලන්න. ඉතින් හරිම ලස්සන සීටි එකක්. ලංකාවේ කටියනම් ගොඩක් නැහැ ඉන්නේ කීප දෙනයි. ඉතින් ඉස්සරලා හිටිය ගොඩක් ෆැමිලිස් ටිකක්. ඉතින් දැන් ඉන්නේ කීප දෙනෙක්. ඉතින් ඒ අපි හැමෝම හරි එකතුයි. ඉතින් කීප දෙනෙක් ඉන්න නිසා අපි හැමෝම අඳුරනවා. ඉතින් ඇත්තටම ලංකාවේ කට්ටිය ඉන්නේ බොහොම ටිකයි. ඉතින් ඕමාන් වල හරිම ලස්සන ඒරියා එකක් තමයි මේ. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙට එන්නේ කොහොමද කියලාත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. කවුරු හරි කෙනෙක් ඕමාන් වලට එනකොට කසාබ් සිටි එකට නම් ජොබ් එකට එන්නේ එහෙම නැතිනම් ඇවිල්ලා යන්න එනවා නම් ඉතින් ඒ විස්තර ටිකත් වැදගත් වෙයි කියලා හිතුවා මම. ඉතින් මම ඔයගලත් එක්ක කියවනේ අපිට චූටි පුතෙක් ඉන්නවා කියලා අවුරුදු තුනක. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා පුතා ඩිල් වෙකරේ මෙහෙද. ඉතින් ඒ ගැනත් ඉතින් නැහැ අපි දෙන්නම හිට ඇවිල්ලා ටික කාලෙකින් මාස කීපෙකින් මම ප්‍රෙග්නන්ට් වෙනවා. ඉතින් පුතාගේ ඒ පුතා හම්බෙන්නකොට ඒ ක්ලිනික් දේවල් ඒ හැමදේම කරේ මම මෙහෙදී මෙහෙ හොස්පිටල් වලින්. ඉතින් පුතා හම්බෙන්න මාසයක් දෙකක් වගේ කාලයක් කියලා තමයි අතරම් අපි ලංකාවට ගියේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ ෆ්ලයි කරනකොට ඉතින් හොස්පිටල් එකෙන් ලෙටර් එකක් අරගෙන මට ෆ්ලයි කරන්න පුළුවන් කියලා සර්ටිෆයි කරපු ලෙටර් එකකුත් එක තමයි මම ෆ්ලයි කරේ. මට මතකයි ශ්‍රී ලංකන් එයාලයින් මම බබා හම්බෙන්න ලංකාවට ගියේ. ඉතින් පුතා හම්බෙලා මාසයක් වගේ හරියටම දවස් 38කින් වගේ පුතාවත් අරගෙන මමයි හස්බන්ඩ්යි ආපහු මෙහෙට එනවා. ඉතින් ඇත්තටම ඒ දේවල් කරගත්ත නම් හරි මික්මනින් පුතාව අරගෙන ආවේ අපි ෆැමිලි වීසා වලට. ඉතින් පුතා හම්බෙලා ඉක්මනින්ම අපි එයාගේ බර්ත් සර්ටිෆිකේට් එක හදා ගන්නවා. ඉතින් බර්ත් සර්ටිෆිකේට් එක හදාගෙන ඒකත් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගන්නවා. ඊට අමතරව ඉක්මනින්ම සති දෙකකින් වගේ කාලයක් ඇතුළත පුතාගේ પાස්පෝර්ට් එක හදන්න අපි යනවා කොළඹට. ඉතින් කොළඹ ගිහිල්ලා වන් ඩේ තමයි අපි පුතාගේ පාස්පෝර්ට් එක හදාගන්නේ. ඉතින් පාස්පෝර්ට් එක පළවෙනි පාරට යට ගන්නකොට අවුරුදු 3කට තමයි පාස්පෝර්ට් එක අපි ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා චූටියගේ ෆීචර්ස් වෙනස් වෙන නිසා අපි අවුරුදු 3ක පාස්පෝර්ට් එක තමයි ඇප්ලයි කරලා ගත්තේ. ඉතින් හරි මික්මනින් අපි වන් ඩේ වලින් පාස්පෝර්ට් එක අරගෙන ඒ හැමදේම ඇරේන්ජ් කරගෙන මට මතකයි පුතාට පාස්පෝර්ට් එක හදන්න ගියාම ඉතින් යා සත දෙකක් කියන්නේ චූටි බබෙක්. එතකොට යාගේ ඇස්සත් හරියට අරින්න බෑ. ඉතින් හරි මම අරින් යාගේ ෆොටෝ එක ගත්තා මට මතකයි. හරිම සුන්දර මතකයන් ඉතින් තියෙනවා. ඒ වගේම තමයි හරිම අමාරු කාලයක් මොකද යාත් එක්ක එයාගේ අවස්ථාවකට යනකොට ඉතින්
හරිම අමාරු කාලයක්. ඉතින් ඒ කාලේ තමයි ඇත්තටම ලංකාවට මේ බෝම්බ ප්‍රශ්නේ තිබ්බේ. ඉතින් ඒ නිසා හිතටත් බයයි. ඉතින් කොහොම හරි මේ දේවල් අපි මේ විදියට ඉෂ්ට කරගත්තා. ඉතින් ඉක්මනින්ම පුතාවත් අරගෙන අපි පුතාට හරියටම දවස් 38න් අපි අහපෝ ඕමාන් වලට එනවා. ඉතින් පුතා ආවේ ෆැමිලි වීසා. ඉතින් අපිට ඒ දේවල් අවශ්‍ය කරේ එයාගේ බර්ත් සර්ටිෆිකේට් එක, අපේ මැරේජ් සර්ටිෆිකේට්. ඒ ඔක්කොම අපි ඉංග්‍රීසි වලට, මගේ අපේ මැරේජ් සර්ටිෆිකේට් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තිබෙන නිසා පුතාගේ බර්ත් සර්ටිෆිකේට් එකත් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඒ ටික අපි ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් වල සොෆ්ට් කොපි ටික අපි මෙහෙට ඊමේල් කරා. ඉතින් එතකොට මෙහෙන් මම අර කිව්වා වගේ මගේ වීසා එක ගියා වගේ ඉතාලි මනින් මෙහෙන් හස්බන්ඩ්ගේ හෝටල් එකේ පීආරෝ ඒ ඔක්කොම arrange කරලා තිබුණා. ඉතින් පුතා වරගෙන අපි ආවා දවස් 38න්. ඉතින් මට හොඳට මතකයි 2019 ජූලි වල තමයි පුතා වරන් ආවේ. හරිම රස්නේ කාලයක්. ඉතින් මම හිතනවා මේ අම්මලා චූටි අය අරන් ඉන්න අරගෙන ඉන්න ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ දේ වැදගත් වෙයි කියලා. ඉතින් ඒ නිසා මම මේ ගැනත් කියන්න හිතුවා. ඉතින් ඕගොල්ලෝ දන්නවා චූටි අය අරගෙන එනකොට චූටි අයට මේ ක්ලයිමේට් එක චේන්ජ් වෙනවා, මේක එක දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මගේ බබාටත් දවස් 38ක් කියන්නේ හරිම චූටි බබෙක්. ඉතින් මට මතකයි යාව අරගෙන අපි එනකොට ෆ්ලයිට් එකේදීත් යා හොස්ටස්ලා හැමතිස්සෙම ගොඩක් දිනෙක් ඇහුවා. ඉතින් ඇයි මෙච්චර චූටි කාලේ අරගෙන යන්නේ එහෙම කියලා. ඉතින් ඒ නිසා හස්බන්ඩ්ට මාවයි බබාවයි ලංකාවේ තියලා එන්න කැමැත්තක් තිබුණෙත් නැහැ. ඉතින් ඒ නිසා මට එක්ස්පීරියන්ස් උත් නැහැ, හස්බන්ඩ් එක්ස්පීරියන්ස් උත් නැහැ, අපේ ෆස්ට් බබා. ඉතින් කොහොම හරි අපි හැමදේම තනියෙන් කරගන්න පුළුවන් කියලා චැලෙන්ජ් එක අරගෙන බබාවත් අරගෙන ආවා. ඉතින් ඒ ආවට පස්සේ බබාට ක්ලයිමේට් චේන්ජ් වල ලූස් මෝෂන් ඇවිල්ලා හරිම අමාරු කාලයක් ගත කරේ. ඉතින් කොහොම හරි අපි ආව ටික ටික ලොකු කරගත්තා අපි දෙන්නගේ උත්සාහයෙන්. හස්බන්ඩ් මට ලොකු සපෝට් එකක් දුන්නා. යා කොච්චර බිසි වුණත් ජොබ් එක කරන ගමන් හැමදේටම ඇවිල්ලා මට සපෝට් කරා. ඉතින් මම හිතනවා මේ දේ ඔයගලන්ට වැදගත් වෙයි කියලා. බබෙක් ඉන්න අම්මා කෙනෙක් චූටි බබා වරගෙන එන්නේ ඉන්නවා නම් ඒ නිසා මම මේ දේවල් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් එතනදී බබාට අපේ අවශ්‍ය කරේ බර්ත් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරගෙන ඒ කොපීස් ටික අපි මේල් කරලා ඒ ටික තමයි කරගත්තේ. ඉතින් ඒ දේවල් තමයි බබා වරගෙනෙද්දී අපිට මුණ දෙන්න වුණ ගැටලු. ඉතින් ඒ විදිහට අපි බබා වරගෙන ඇවිල්ලා අපිට ලංකාවට යන්න බැරි වෙනවා. මේ කොවිඩ් සිටුේෂන් එක එනවා ඊළඟට. ඉතින් ඊට පස්සේ අපි සෑහෙන කාලයක් කොවිඩ් එක අපි විඳරන මේ මුළු ලෝකෙම මේ කොවිඩ් නිසා ලොකු ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඉතින් ඒ කාලෙදී අපිට ලංකාවට යන්න බැරි වෙනවා බබාට අවුරුදු 2යි මාස 2ක් වෙනකන් දවස් 38න් අරගෙන ආපු බබාට. ඉතින් ඒ නිසා කොහොම හරි හරිම අමාරුවෙන් ලොකු අමාරු කාලයක් අපි ගෙවා ගන්නවා. නැහැම නැතිනම් අපි බලාපොරොත්තුනේ අවුරුද්දකට සැරයක් කියන්නේ බබාට මාස 8න් වගේ අපි ලංකාවට යන්න ගිහිල්ලා එන්න වැකේෂන්. මොකද ඇනුවලි වැකේෂන් ටිකට් එක අපිට හෝටල් එකෙන් ෆැමිලි එකටම හම්බ වෙනවා, හස්බන්ඩ් වර්ක් කරන හෝටල් එකෙන්. ඉතින් ඒත් ඒක ඇත්තටම ඩිපෙන්ඩ් වෙන්නේ ඒ ගැන කියනෝනි එක එක්කෙනාගේ ජොබ් වල තියෙන කොන්ට්‍රැක්ට් එක අනුව. ඉතින් ඒ විදිහට ටිකට් එක හම්බ වුණත් ඇත්තටම අපිට යන්න බැරි වෙනවා සෑහෙන කාලයක් අවුරුදු දෙකක් වගේ කාලයක් යනකම් බබාට මේ කොවිඩ් නිසා. ඉතින් ඒ විදිහට තමයි අපි කොහොමාරි අමාරුවෙන් අපේ කාලය ගත කරගත්තේ ඒ කාලෙදී. ඉතින් මුලින්ම හස්බන්ඩ් එනවා ඉතින් මෙහෙට. ඊට පස්සේ 2017, ඊට පස්සේ 2018 මම එනවා ඇමරිකාවලා. ඊට පස්සේ 2019 පුංචි පුතා, අපේ පුංචි පුතා ඉපදිලා අපි එයාවත් අරගෙන ඕමාන් වල කසාබ් කියන සිටි එකට එනවා. ඉතින් අපි මේ සිටි එකට ඇවිල්ලා දැන් අවුරුදු 6ක් වෙනවා මේ ජනවාරි, ඊළඟ අවුරුදු ජනවාරි වලට. ඉතින් ඒ විස්තර තමයි ඇත්තටම අපේ ඕමාන් කසාබ් කියන සිටි එකේ ජීවිත කතාව. ඉතින් දැනට අපේ කාලේ ගෙවුණි කොහොමද කියලා තමයි මම බොහොම කෙටියෙන් ඔයගොල්ලොත් එක්ක මේ විදිහට ෂෙයා කරගත්තේ. ඉතින් ඒක ඕගොල්ලන්ට මෙහෙට ඕමාන් වලට එnde ඉන්නව නම් වැදගත් වෙයි කියලා හිතන නිසා. ඉතින් තවත් කෙනෙක් ඕමාන් වලට එන්න කලින් ජොබ් එක ඕමාන් කසාබ් වලට આવොත් ඕමාන් වල කසාබ් කියන්නේ කොහෙද කියලා ඕගොල්ලන්ට දැනගන්න ඕන කියලා අනිවාර්යෙන් මම දන්නවා. ඉතින් ඒ නිසා අපේ ලංකාවේ අපේ මායට අපේම සහෝදරයන්ට පොඩි හරි උදව්වක් වෙයි කියලා තමයි මම මේ විදිහට YouTube channel එකක් පටන් අරගෙන මේ දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් මොකද මම දන්නවා ඕමාන් වල ජීවත් වුණාට ගොඩක් දෙනෙක් මේ ඕමාන් කසාබ් කියන ඩොමෙස්ටික් ඒරියා එක ගැන දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා මම මේ කරන වීඩියෝස් වලින් ඕගොල්ලන්ට පොඩි හරි උදව්වක් ආයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින්
ඊළඟට මේ විසිට් වීසා ගැනත් ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබුණා. මේ විසිට් වීසා ගැන ඇත්තටම අපිට ලොකුම එහෙම මට නම් ඇත්තටම ලොකු නොලෙජ් එකක් නැහැ. මොකද මම ආවේ ටුවරිස් වීසා මංගලඩික වගේ ඊට පස්සේ අපි ෆැමිලි වීසා ඉන්න නිසා දැනට ගෙවිච්ච අවුරුදු කීපෙදී මගේ ෆැමිලි අපේ වීසා එක රෙසිඩෙන්ස් වීසා එක තුන් පාරක් දැනට රිනියු කරලා තියෙනවා. එතකොට අපිට හැම වෙලේම අර මං අර කිව්වා වගේ පතාක එක රිනියු කරලා මෙහෙන් දෙනවා. ඉතින් විසිටීස ගැන ලොකු අයිඩියා එකක් නැහැ. නමුත් මම විස්තර චුට්ටක් විතර මම දන්න විදිහට ඔයගලත් එක්ක මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නම්. විසිට වීසා එනවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට මෙහෙන් ඕමාන් වලින් හැම රටේම ওই දේ තමයි වෙන්නේ අනිවාර්යයෙන්ම ප්‍රොසීඩිය එක. ඉතින් කවුරු හරි කෙනෙක් මෙහෙන් ඉඳලා ස්පොන්සර් කරන්න ඕනේ. ඉතින් විසිට වීසා එන්නවත් බැරිද මෙහෙට කියලා සමහරක් දෙනෙක් මගෙන් මේ මැසේජ් කරලා අහලා තිබුණා. ඉතින් ඒ දෙනෙක්ට තමයි මම එහෙම කියන්නේ. ඉතින් විසිට වීසා එන්න නම් කවුරු හරි මෙන් ස්පොන්සර් කරන්න ඕනි. ඒක ගොඩක් දෙනෙක් දන්න කාරණාවක්. නොදන්න අය වෙන්නේ මම මේ දෙ කිව්වේ. ඉතින් විසිට වීසා වලට විසිට වීසාක සාමාන්‍යයෙන් ඕමාරියල් 20ක් වගේ වෙන්නේ කියලා තමයි මම දන්නේ විදියට. ඒ කියන්නේ රුපියල් 20000ක් වගේ. ඊට අමතරව ඔයගලන්ට විසිට වීසා එනවා නම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ටිකට් එක. ඉතින් ටිකට් එක ඕමාරියල් දැනට මම දන්න විදිහට 200ක් වගේ වෙන්නේ. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 2ක් වගේනේ. ඒ වගේ මුදලක් වෙනවා. ඉතින් සිට් වීසා ගැන ඒ කාරණා ටික තමයි මම දන්නේ. ඉතින් අර මං කිව්වා වගේ අනිවාර්යයෙන්ම කවුරු හරි මෙන් ස්පොන්සර් කරන්න අවශ්‍ය වෙනවා. සිට් වීසා වලට මෙඩිකල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැනත් කීප දෙනෙක් අහලා තිබුණා මෙඩිකල් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ෆැමිලි වීසා වලට තමයි මම මගේ දේවල් මම ඔයගලත් එක්ක ෂෙයා කරගත්තේ. මම මෙතනදි කියවනේ ෆැමිලි වීසා වලට අනිවාර්යයෙන්ම අර කිව්වා වගේ හස්බන්ඩ් මුලින් එනවා නම් මට කීප දෙනෙක් මැසේජ් කරලා අහලා තිබුණා ෆැමිලි වීසා එන්න ලේසිද කියලා. ඉතින් අපි ආපු විදිය තමයි මං කිව්වේ අනිවාර්යයෙන්ම ජොබ් එක හස්බන්ඩ්ගේ ජොබ් එක තනං ඔයා ෆැමිලි වීසා එන්නේ හස්බන්ඩ්ගේ ජොබ් එකේ සැලරි අමවුන්ට් එක ඒ කියන්නේ ජොබ් පොසිෂන් එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මම හරියට මේ ගැන දන්නේ නැති නිසා මං ඒක ඔයගලන්ට කියන්න යන්නේ නැහැ. මොකද හරියටම දන්නේ නැත්නම් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න බෑනේ. ඉතින් අනිවාර්යයෙන්ම සැලරි අමවුන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ ගැන ඕගොල්ලෝ පොඩක් හොයලා බලන්න. සැලරි අමවුන්ට් එක අනුව තමයි ෆැමිලි වීසා ගන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හස්බන්ඩ්ගේ ජොබ් එක අනුව තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. වයිෆ්ට ඒ වගේම දරුවන්ට ෆැමිලි එකක් විදිහට මෙහෙට එන්න පුළුවන්ද කියන එක ෆැමිලි වීසා අපි හිතුවට හැමෝටම ගන්න බෑ. ඉතින් හස්බන්ඩ්ගේ ජොබ් එකේ පොසිෂන් එක අනුව මම හරි කිව්වා වගේ සැලරි එක අනුව තමයි ෆැමිලි වීසා ඇප්ලයි කරන්නත් පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේ මතක් කරනවා මම අර වීඩියෝ එක පටන් ගන්නකොට මොගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා වගේ මෙහෙට ෆැමිලි එකක් විදිහට එන්න ඉන්නවා නම් ඔයගලන්ට කොහොමද සාමාන්‍ය මාසෙට යන වියදම කියලා මගේ channel එකේ මලියන් ෆැමිලි channel එකේ ෂෙයා කරගෙන තියෙන monthly cost of living කියන වීඩියෝ එකෙන් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන කවුරු හරි මේ වීඩියෝ එක බලපන් නැති අය ඉන්නවා නම් ඒකත් බලන්න. ඉතින් ඒකෙන් ඔයගොල්ලන්ට මෙහෙට ඇවිල්ලා කොයි වගේ මොදලක් ඉදන් කරන්න වෙනවද කියන එක ෆැමිලි එකක් විදිහට විශේෂයෙන්ම පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ වීඩියෝ එක බලලා. ඉතින් එතනදී මම මතක් කරන්න ඕනි මම අපේ ඒ වියදම් ටික කියලා තියෙන්නේ ඕමාන් වල අපි ජීවත් වෙන මේ කසාබ් කියන ඩොමෙස්ටික් ඒරියා එකේදී අපිට වියදම් වෙන මුදල් ප්‍රමාණය ගැන කියලා. ඒකත් මම මතක් කරන්න ඕනි. ඉතින් මේ වීඩියෝ එකෙත් මම ඔයගලන්ට ඒ ගැන සඳහන් කරනවා. ඉතින් මම ආයෙමත් මතක් කරා ඒ ගැන. ඉතින් මම හිතනවා මම මේ කරපු වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. මේ දවස්වල අර මම කලින් කිව්වා වගේ රටේ අපේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් දෙනේ රටේ ඉඳ උත්සාහ කරනවා. ඉතින් එතකොට ෆැමිලි එකක් විදියට යන්න තමයි අපි හැමෝම කැමති. එතකොට ගොඩක් වයිෆ්ල ඇත්තටම අසරණ වෙනවා, කැමති නැහැ ගොඩක් දෙනෙක් හස්බන්ඩ් ගියාම අපිත් යන්න ඕනි කියන අදහසේ තීරණේ තමයි ඉන්නේ. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එක බලන අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඕමාන් වලට එන්න හරි මං හිතනවා තවත් රටකට යන කෙනෙක්ටත් මේ දේ වැදගත් වෙයි. ඉතින් විශේෂයෙන් ඕමාන් වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නව නම් මේ වීඩියෝ එකෙන් ඕගලන්ට පොඩි හරි උදව්වක් වෙයි කියලා. ඉතින් ඒ නිසයි මම මට කමෙන්ට් කරලා අහපු අයට මම මැසේජ් කරලා අහපු අයට මම පුළුවන් උපරිමෙන් reply කරලා මන් දන්න දේවල් වලින් උදව් කරා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඉන්නවා නම් ඉතින් ඒක ගැන දන්නවා ඇති. ඉතින් ඒ හැමෝටමත් එක්ක ඉතින් අහපු නැති අයටත් එක්ක මම අර කලින් කිව්වා වගේ මම හිතුවා මේ විදි වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් මගේ අදහස් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගෙන එතකොට ඔයගලන්ටත් උදව් වෙයි උදව්වක් වෙයි කියලා. ඉතින්
මේ channel එකේ මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා මම දන්න දේවල් ඕගොල්ලොත් එක්ක share කරගන්න. ඉතින් එතකොට මේ රටට එන්න ඉන්නව නම් හරි මේ රටේ ඉන්නව නම් හරි ඔයගලන්ට පොඩි හරි උදව්වක් වෙයි කියලා මම කරන පොඩි වීඩියෝ එකකින් හරි ඒ නිසා මම මේ වගේ channel එකක් පටන් ගත්තේ. ඉතින් මම හිතනවා අද මම කරපු වීඩියෝ එකෙන් ඔයගලන්ට තිබුණ ප්‍රශ්නකට හරි මගෙන් අහන්න හිටිය ප්‍රශ්නකට හරි නැත්නම් තව කෙනෙක්ගේ රටේ ඉන්න කෙනෙක්ගෙන් අහන්න හිටිය ප්‍රශ්නකට හරි උත්තරයක් හම්බ වෙන්නේ නැති කියලා. ඉතින් एवगेम की मम मे वीडियो कि मम शेयर करते मगे एक्सपीरियंस थिंग मम को हम दें दाने मम दवा अभी कोहमद मेरा आवे थिंग अवील अभी कोहमद मेहे जीवत्ने अभी आव प्रोसीडियक थिंग अवील को अभी बबाव कोहमद अभी अरगण आवे थिंग एवगे सौंदर मत के अन्न अभी करते एक्सपीरियंस मम मे वीडियो कि शेयर करते थिंग मे वीडियो को प्रयोजन अपे चैनल सब्सक्राइब करना वीडियो के लाइक कदा कमेंट कदा मेमे वीडियो इसे हड़ा शेयर करें बलप्रतिमा इत मम आदरी मत अपे मल्ली अंड फैमिली यूट्यूब चैनल सब्सक्राइब करना मेमेमा प्रयोजन वेतना तब लास्ट वीडियो की नोग हमेंटर अभी गेलना अपे मल्ली अंड फैमिली यूट्यूब चैनल का दिगट मादरे नगतुला मे वीडियो के बल अभी तेक हमोटम गुड किसूती एना गेलना।